ස්වාමීන් වහන්ස දෙවන සරණයි. මම දෙහකට සහභාගී වෙලා දැන්ට ධ්‍යාන වැඩිලා තියෙනවා. මට මේ වෙනම ප්‍රශ්නයක් ආවා මේ මෑත කාලේ. මේක මේ මේ ඒක මේ මෙන්න මේ විදිහ දෙයක් දැන් ස්වාමීන් වහන්ස, අපි රාගෙන් ද්වේෂ රාගෙන් ඉන්නකොට තියෙන ෆ්‍රීකවන්සි එක, එහෙම නැත්නම් ඒ තරංගය සහ ද්වේෂයෙන් ඉන්නකොට තියෙන තරංගය වෙනස් තරංග දෙකක් නේ. අල්ටිමේට්ලි අවසානයේ මේක තරංගනේ ස්වාමීන් වහන්සේ, අන්තිමේදී මේක ඇති වෙන්නේ. එතකොට අනිවාර්ය අපිට සිතට ඇතුල් වෙන ඒ රාග ද්වේෂ මෝහ සිතුවිලි වලේ තරංග අපි අපි අපිට මම ත්‍රිතික ධානයේ ඉන්නවා නම් ඒ ත්‍රිතික ධානයේ ඉන්නකොට මගේ මනසින් පිරත් වෙන තරංග තවත් වෙනස් ලක්ෂණයක් තියෙන්න පුළුවන්. අනිවාර්ය මගේ ප්‍රශ්නේ වෙන්නේ ඒ තරංග අපි ප්‍රතිනිර්මාණය හොයාගෙන මොකද්ද මෙතෙන්දි රාගයේදී තියෙන තරංගේ මොකද්ද, ද්වේෂයේදී මොකද්ද තියෙන තරංගේ, සහ ධානයේ කියන තරංගේ අරගෙන ප්‍රතිනිර්මාණය කළේ එළියෙන් අහන්න දුන්නොත් එහෙම අපි ඉන්න ස්ටේට් එකට කෙනෙක් යැවෙයිද නැත්නම් ඒක අභෞවිය දෙයක්ද, ඒක වෙන්න පුළුවන් දෙයක්ද නෝමද? ඔති රාගේ ඉන්නකොට 470 ටෙරාහර්ට්ස්, 510 ටෙරාහර්ට්ස්, 670 ටෙරාහර්ට්ස්. නිල් රතු කහ වයිබ්‍රේෂන් තුනේ තියෙන්නේ. මතර ඒ තුනේ වයිබ්‍රේෂන් නම් දන්නවා. එතකොට ඒ මේ වයිබ්‍රේෂන් වයිබ්‍රේන්ද රාග දේශමෝ හිතේ නැගුණාම පිටවන කිරණ වල තියෙන වයිබ්‍රේෂන් තමයි තියෙන්නේ. එතකොට දැන් ඔය වගේ එකක් දැන් අලුතෙන් ඔබතුමාට පොඩක් අධ්‍යයනය කරන මේක නියුරලින්ක් එකයි බ්‍රේන් නෙට් කියන්නේ මොකද්ද කියන කාරණේ. අපි නියුරලින්ක් එක හරහා අපිට උන අපේ හිතන ඒවා ඔය ඔබතුමා දාගෙන හෙඩ්ෆෝන් එකයි තියෙනවා. මේකේ EEG හෙඩ් එකක් තියෙනවා, හෙල්මට් එකක්. ඕක දාගත්තාම ඒකෙන් පුළුවන් මේක අරගෙන කම්පියුටර් ගැහුවාම අර අපි හිතන ඒවා ඩිකෝඩින් කරලා ඇතුළට එනවා මේ මොකද්ද මේ හිතුවේ කියලා. දැන් සොෆ්ට්වෙයාර් එකක් හදාගෙන තියෙන මෙයාලා මේ හිතන දේවල් අවසානයේ ටෙක්ස්ට් වලටම ගන්න පුළුවන්. මේ පැත්තෙන් ටෙක්ස් වල දෙන්න පුළුවන් වගේම අර පැත්තෙන් ටෙක්ස් ගැහුවාම ඒක අනිත් පැත්තට ඇවිල්ලා මේ පැත්තෙන් මෙහෙට දෙන්න පුළුවන්. ඔව්, ඒක එතකොට තමයි සමහරවිට අපිදී ඔයක ඉන්පුට් ඒ කරා ඒක වාගේ මම ඔකිය. මුලින් ධ්‍යානගත වීමක් කරවන්න පුළුවන්ද? අපි ධ්‍යාන වෙන්නේ මේ සවිතක්ක සවිචාර වඩල අපි කරන ක්‍රමයේදී. ඒ වගේ ටෙක්නිකල් පැත්තකින් වෙන්න එහෙම පොසිබිලිටියක් තියෙද? මේ වගේ දෙයක් නෑ. තියෙන පුළුවන් පුළුවන් කරන්න පුළුවන් එනවා මේ ඒ පුළුවන් මෙහෙම මේ විස්තර කරන්න හරි මතය. දැන් අපි හිතනවා දැන් අවිතර එතකොට අපි දැන් මේ දැන් අපි නියුරලින්ක් එක හදලා තියෙන මෙතන මේ හිලක් විදලා මොලේට චිප් එක ගහලා තියෙන වගුම පස්සේ දැන් මේකට දෙන්න පුළුවන් Wi-Fi සිග්නල් දෙන්න පුළුවන්. සිග්නල් දෙනවා නැත්නම් දෙන්න පුළුවන්. ඒ දුන්නහම දැන් මේ හිතන එක මෙහෙට ගන්න පුළුවන් අර සොෆ්ට්වෙයාර් එක හරහා ඩිකෝඩින් කරලා මෙහෙන් එහෙට දුන්නාම එහෙත් වැඩ ගන්නවා. වැටහෙනවනේ? તો අපි ඇත්තටම ගන්න දැන් ඇත්තට අපි දැන් ඔය EEG හෙල්මට් එක දාගෙන දැන් අද වෙනකොට ඒක මේ ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා. දැන් නියුරලින්ක් ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් කියලා YouTube ගහලා බලන්න. ඇත්තට මිනිස්සුන්ට දාලා එයා මිනිස්සයා මේ අර මවුස් එක හොල්ලලා පෙන්නනවානේ. ඒක කලින් සතුන්ට කළ දෙවිද දැන් මිනිස්සුන්ට කළා. දැන් ඒක ප්‍රැක්ටිකලි ඇප්ලයි කළ පුළුවන්. ඒක දැන් මම හිතන්නේ ප්‍රොඩක්ෂන් ලෙවල් එකට පටන් ගන්න ඉස්සරහදී. ඒත් මිනිහෙකුට දාලා පෙන්නනවා. එයා මිනිහෙක් ඉදිරිපත් කළා. එයාගේ දාලා ඔක්කොම මේ ඒක සාර්ථකයි ඒක. එතකොට මේ කම්පියුටරේ තියෙන දත්ත ටිකක් අනිත් පැත්තට අපේ මනසට යවන්න පුළන්නේ. දැන් මනසේ තියෙන ටිකක් කම්පියුටර් ගන්නවා. කම්පියුටරේ තියෙන හැට ගන්න පුළුවන්. එතකොට අපි දැන් ධ්‍යාන වඩන එකකදී ඔය ඇල්ගොරිතම් එකටම දෙනවා කෙනෙක් ධ්‍යාන වඩක් දින ෆ්‍රීකවෙන්සි ටික. දැන් දීලා මෙහෙට දීලා දැන් ඔක අනිත් පැත්තට දුන්නොත් එහෙම. එතකොට ලෝකෝත්තර නිවන්වත් වලට යවන්න බෑ. හැබැයි ලෞකික හොද හැනක් වෙලා. අන්න රයිට්. මම එන්නේ තමයි පොයින්ට් එක. ඒ දැහැන් ලෞකික එතකොට. හරි හරි සාම. මොකද මම නිබ්බාන ලෝකතර පැත්තට ගෙන තමයි හිතේ. අනේක නිබ්බාන ධාතු කියන එක මම හිතන්නේ නැහැ වගේ මැෂින් එක ස්ටෝර් කරන්න පුළුවන් කියන නිබ්බාන ධාතු කියන එක. හැබැයි හැබැයි ඒක ස්ථිර වශයෙන් ගන්න එපා. මොකද ඒක දැන් පොඩක් ඔළුවේ තියන් ඉන්න පොඩක් ඕපන් මයින්ඩ්ඩ් ඉන්න. නිබ්බාන ධාතු හදා ගන්න බැරි වෙන ලෞකික ඒවා නම් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එතන රිලැක්සේෂන් මියුසික් තියෙනවා. දැන් රිලැක්සේෂන් මියුසික් ඇහුවා මනස සැහැල් වෙනවානේ. සැහැල් ආ රයිට් රයිට් අල්පා ඩේටා ඔක්කොට මෙන් අල්පා ඩේටා වලට යනවා.